නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ලොකු සර් තරහ කරගෙන අපිට මේවැ ඉන්න බෑනේ. කියන දේ තේරුම් ගන්න එපාය. අම්මා සනීප වෙලා ඉද්දි මට මේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්ද තාත්තේ? නෙමෙයි. ආයිමත් මේ හතර සීමාවේ අම්මේ තාත්තේ කියනවා නෙමෙයි. බැරි වෙලා ඇහුනොත් එහෙම. මන්සු දේ මහත්තයට කියලා අපව ගෙදරිනවා. හදේනේ කියන දෙයක් තේරුම් ගනින්නලකෝ. දැන් ඔය ගේයිදමයි අපිට දීලා දෙනකොට අපි පොරොන්දු වගේක් උනානේ. ඒ පොරොන්දු අපි ඉෂ්ට කරන්න එපා, ඒවා රකින්න එපා. මට මේ ගෙදර ඉන්න බෑ තාත්තේ. ඔය බලපල්ලකෝ ඉතින්. මම ඒක ලොකුසට කියනවා. කිව්වා මොකද වෙන්නේ? දැන් අපව ගේයිදමයි ගන්න බෑනේ තාත්තේ. ඔය හදන්නේ ලොකු සර්ව අන්දන්න නේද? හෑ? දැන් ගෙහිදමයි එතකොට අපි ලියාගත්තේ බොරු කියලා. බොරු කියලා. මට මගේ අම්මා ළඟ ඉන්න ඕනේ. අම්මා ඉන්නේ මෙහෙනේ. ඒ අම්මා නෙවෙයි. මට මගේ අම්මා ළඟ ඉන්න ඕනේ. ඉතින් හත් දෙයියේ නේ අම්මා මාලතී නෝනානේ. මාලතී නෝනා. නෑ. කවදාවත් මට එහෙම හිතෙන්නේ නෑ. මේ වැඩේ හින්දා ලොකු සර් මාවත් ගමෙන් පන්නයි. ඇයි කියහල්ලා කොහිත හදාගෙන මෙහෙට වෙලා පිළිවෙලකට ඉන්න බැරි? තාත්තේ ඒ දුවන් ආවා කියලා මොනවා ලැබෙනවටද? මට මේ ගෙදර අපායක් වගේ. වගේ සමන්තිගේ දුව තේජා. මගේ දුවට විතරයි මගේ ගෙදර ඉඳ තියෙන්නේ. අනේක තේරුම් ගත්තොත් හොඳයි. මොකද හැමතිස්සෙම මට ඒ කාරණාව මතක් කර කර ඉන්න බෑ. අනික අම්මේ තාත්තේ කියාගෙන කොච්චරවත් ගෙදර දුවගෙන එනකොට තේජා දුවගෙත් හිත රිදෙනවා. සමන්ති වයි දෙන්නම. ඒකට කැමති නෑ. කැමති නෑ. යන් ඉදි. සනුකට කතා කර. මිනිහා මාලතීට කීප සැරයක් කතා කරලා තියෙනවා. මාලතී ආන්සර් කරලා නැහැ. ඇයි? නොකිය කියපු හින්දා වෛර පරිමාණවද? අනේ නෑ පප්පි. නේද? කතා කරලා වචනයක් වචනයක් ගාන හිත රිද්ද ගන්න මොකටද කියලා හිතුණා. මේ ඔන්නේ බහූපූත ඔළුවෙන් අයින් කරගෙන ඇස් දෙක අරගෙන ජීවත් වෙනවා මාලති. සනුක එහෙ සැපෙන් සනීපෙන් ඉන්නවා. කතා කරාම ඔය වැරදි අදහස් අත්හැර ගන්න පුළුවන්. අන්තිමට මට කවුරුත් නැති වුණා. ඇයි? දිනිටි තමුගේ දුව? මගේ දුව නම් මගේ දුව නෑ මගේ ගාව ඉන්නේ බෑ. තමුන්ගේ දුව තමුන් ගාව තියාගන්න එක තමුන්ගේ වගකීමක් මාලති. අනිල් දෙනිති
ලොකු සර්. මේනි තමුගේ අම්මා. කවුද? යනවා අම්මලා. ලොකු සර්. දිනිති නෝන සමන්ති ළඟ හිටිය එකෙන් සමන්තිට ලොකු ගුණයක් දැවුණා. අනේ පින් සිද්ධ වෙන්න ඕන. මේ විදිහට නම් මෙතන වැඩ සිද්ධ වෙන්නේ අනිල් පවුලත් එක්කම මේ ගමේ යන්න ඕන. අනේ සිය බප්පේ. වෙන විකල්පයක් නැහැ. අනේ බප්පේ. මම උඹලට ඕනවටත් වඩා හොඳට සැලකුවා. උඹලා හිතාගෙන ඉන්නවා නම් ඒක මගේ නිවටකමක් කියලා මම පෙන්නලා දෙන්නම් මේ සේන ගුණවර්ධන කොහොම මිනිහද කියලා. මං කිව්වා නේද තිරිති ඩෝටේ. මං කිව්වා නේද මේක. ඇයි දෙයි හාත්තුරුවනේ අපිට මෙහෙම ගින්දර දෙන්නේ. අනිල් අනිල් සමන්තිත් එක්ක මේ දිනිතිගේ ඇස් දෙකට පේන්නේ නැති දිහාවකට යන්න ඕන. එතකොට දිනිතිට හිත හදාගන්න ලේසි. අනේ සියෝ මෙහෙම කරන්න එපා. අනේ ඔයාලට ඉන්න දෙන්න සියෝ පප්පේ. මේ දේ කළේ තමුන්. මං ආයේ කවදාවත් එන්නේ නැහැ. ඔබ වචන විතරයි. ඔබ වෙනස් වෙනවා. අනේ නෑ සියෝ පප්පේ. ඔයාලට ඉන්න දෙන්න. ඉන්න දෙන්න. නැගිටු. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න එපා කියලා, එහෙ යන්න එපා කියලා මං කියන්නේ නැහැ. හැබැයි තමු මේකේතර දරුවේ, ගුණවර්ධන පවුලට අයිති දරුවේ. ඒක මතක තියාගන්න. එච්චරයි. මං එහෙම කරන්න. මං එහෙම කරන්න සිය බප්පේ. මාලදී. යාව කියනවා. ක්ලිනික් දැම්ම තව සති දෙකකින් විතර ඇවිල්ලා පෙන්නන්න කියලා කිව්වා. ඒ සල්ලි තියෙනවා ලොකු සර්. ගන්නවා. ගන්න. ගුණයක් නැත්තම් මම දන්න හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අපි ඒ ડોක්ටර්ට පෙන්නමු. හොඳයි. බලන්න. Glowing Bapath Bavak Labadina Agraganya Ayurveda Saryan Dasyak Fan Lovely Ayurvedic Care මේ තමුසේ ඩබල් චෙක් කරාද රණවීර? ආ? හොඳම ෂුවර්. හරි හරි මිස්ටේක්ස් කියනවා ඕන කෙනෙක් අතින් වෙන්න පුළුවන්. මොකද අපිත් මිනිසුනේ. නෑ නෑ අද ඉන්න වෙන එකක් නෑ මට. මේ දැන් ඔක ඉහලට ඉන්ෆෝම් කරන්න යන්න එපා. හරිද? මොකක් කරේ දැනට ෂේප් එකක් දානවා. මං හෙට ඇවිල්ලා ඔක හදන්නම්. හරිනේ? ලොකු සර් ඇහුවත් කියනවා මට ඒ ගැන කිව්වා කියලා. හරි? එයා මගෙන් ඇහුවත් මං මොනවා හරි උත්තරයක් දෙන්නම්. දැන් තේරුණානේ කියපු දේවල්? හරි 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 හරි. අයිතිකාරයට වඩා හපන්නේ මේ වටේ ඉන්න සොකඩේ. උන්ට මං හැරුණත් සැකයි. මොකද වෙලා තියෙන රමේෂ්? ෂුවර් එකටම කියලා ඇති මාගෙන හැරගෙන ඉන්න කියලා. ආ ඒකනේ ඔය රණවීරය මාත් පස්සේ උත්තර පන්නක්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ අනේ. හරි හරි මං ඒක ඔෆිස් එකේ හිට බලා ගන්නම්කෝ. ආ මේ අපි මතීෂගේ වැඩේට මොකද කරන්නේ? මේකයි. අනිල් සමන්ති දෙන්න අපිට උදව් කරනවා කියලා කියන්නේ. අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලේසි රමේෂ්. උන්ගේ එන්න එපා කිව්වත් මතීෂේ යනවනේ සමාධි. ඈ? පප්ප කියන කාලවත් මූ එහෙ අනේක නතර කළාද?
රමේෂ්. මේ වෙලාවේ අපි දෙන්න ඉවසන්න ඕනේ රමේෂ්. ඉවසමු ඉවසමු. අවුරුදු ගානක් තිස්සේ මේ ඉවසන්න. මේ ඔච්චර අමාරු නම් අපි මේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බේටියක් ගමු. ඕනේ රමේෂ් ඕනේ. මේ බේතුත් ගන්න බැරි නම් ඔය විදියට දවස් 30ම කෙන්දිරි ගගා ඉන්න එපා හරිද? මට මේ ගෙදර ඉන්න එක තිත්ත වෙලා තියෙන්නේ. ඇයි අප කාගෙන්වත් සැනසීමක් නැහැ නේ මෙතන? අනේ රමේෂ් ඔරොට කෑ ගහන්න එපා. මේ ඔය වෙනුම් වගේ නෙමෙයි හරිද? මම මේ ගෙදරින් ගියොත් ගියාමයි. මතක තියාගන්න ඔය. මේ වහලයට එක විනාඩියක සැනසීමක් නැහැ නේ මට. මොන කර්මයක්ද මන්ද? තේජ මෙහි දුවගෙන ආවා. සමන්ති අසනීප වුණා. ඔයා එහෙ යන්න ඕනේ තමා. ඔයා යන්න ඕනේ. මං ඔයාට වෙනස්කමක් කරනවා නෙමෙයි අම්මේ. මං දන්නවා දුව. මං දන්නවා. මං උපන්දා ඉඳලා හැදුනේ එහෙ. මේ ජීවිතේ මට අයිති හැම දෙයකින්ම දැන් එකින් එක නැති වෙලා ගැලවිලා යනවා. මම මේ කාමරේට වෙලා මේ ජීවිතේ මෙනෙහි කරනවා. අන්තිමට මොනවද ඉතුරුනේ? මුකුත් නැහැ. මුකුත් නැහැ. හුල ගන්න බැරි හිත වේදනාවකුයි. තරහා ගන්න බැරි කලකිරීමකුයි විතරයි. ආයි කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ අම්මේ. අනේ ඔයාගේ පොරොන්දු. අනේ සීයා පප්පට කියන්නකෝ එයාලව මෙහි ගමෙන් එලවන්න එපා කියලා. සීයා පප්ප එහෙම කරන්නේ නැහැ. මං ආයේ ගියොත් නේද එහෙම කරනවා කිව්වේ. සීයා පප්ප එහෙම කරන්නේ අපි හැමෝම ගැන හිතලා. ඒක නිසා සීයා පප්පට වැරද්දක් කියන්න බෑ දුව. මං ඒ වෙලාවේ ස්පිරිතාල් නොගින්න නැවතුණා නම් මම මැරෙයි අම්මේ.
සනුක යනකොට වට කියලාද ගියේ? බලන්න ඉතින්. අපි වතරින්න. එයා හිත හදාගත්තනේ. මං හිතුව අඩු ගානේ ඔයාටවත් කියලා යයි කියලා. මට කිව්වේ නැහැ. අඩුම ගානේ මට අද වෙනකන් කතා කළේවත් නැහැ. එහෙම තමයි අතරින්න ඕනේ. එහෙම තමයි අතරින්න ඕනේ. එතකොට හිත හදාගන්න ලේසි. ලාතු ගන්න කියලා නේද ආවේ? මොකෝ මේ උදේ පාන්දර කල්පනා සාගරේ කිමිදිලා? ඔන්නේ ඉතින්. අනේ පුතේ ඕක නම් හොඳ නෑ. උදේ පාන්දර ගියක් ඉස්සරහට වෙලා කඳුළු හලන එක හොඳ වැඩක් නෙමෙයි. අනේ ලෑජම්. ඕකනේ. ප්‍රශ්න කරදර කරගා ගත්තාම හරියට ගෙයක් මිදුලක් අතු ගන්න එකවත් කරන්න බෑ. මට කවදාවත් අම්මගේ දුව වෙන්න බැරි වේද ආච්චි? අනේ පුතේ පොඩ්ඩක් තේරුම් ගනින් කො සමන්තිය මේ ඉන්න තත්ති. මං අම්මත් එක තරහ නෑ. ඔන්නේ ඉති. ඔබ අම්මා කියලා මොකෝ උකුලට පැල්ල කිරි පොන්නද? ඈ? හරියට කිරි සත්‍ය වගේ නෙඹල අම්මා මිතා ගන්න බැරුව දඟලන්නේ. දිනිතිත් හැබැයි වැරදි. එහෙට ගියා නම් එහෙ හැටියට ඉන්න ඕනේ. එදා සමන්තියව බලන්න ආපු දවසේ වුණත් එයාට බලලා ආපහු යන්නයි තිප්පි. ඔබ දැන් තේජන ඕන හැටියට එහෙ ඉඳලා මෙහෙ ඇවිදින් මෙහෙ හැටියට යසාගේට ඉන්නේ. අන්තිමට මට එහෙත් නැති වෙලා මෙහෙත් නැති වෙලා මාතීෂ මහත්තයවත් නැති වෙයිද දන්නේ? මොන්න කිව්ව කතාව? එහෙම වෙන්න පුළුවන් නේ ආච්චි? කඩු මෙච්චර හිත හයියේ කි මොනවද මේ කියන කතා? ආපහු මුලටම ගිහිල්ලා මේ කිසිම දෙයක් සිද්ධ නොවුණා නම් කියලා හිතනවා. ඒකද? එදා මගේ බර්ත්ඩේ පාටියක දවසේ ජානක මහත්තයාට ලියුම දුන්නේ නැත්තම් අපි හැමෝම සැලසීමෙන් ඉන්නවා. එහෙමයි පුතේ. ඔබ ලොකු සර්ලා ගෙදර තේජන ඕන හැටියට ඉන්නද කැමති? ඈ? එහෙනම් මට අම්මයි තාත්තයි තින්දි මේ වෙනකොට මාතීෂ් මහත්තයව කසාද බැඳලා තින්දි. තිම්පුතේ මට කවුරුත් නැති වෙයි ආච්චි අම්මේ. අනේ එහෙම වෙන්නේ නැහැ පුතේ. අනේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ රත්තරනේ. අනේ ඔබ හිතලා තියෙන තරම. ඌ තනි කරන්නේ නැහැ අපි. මට කවදාවත් මේ විදිහට දෙන්න නැහැ ආච්චි අම්මේ. මං අතරමං වෙලා වගේ දෙනවා.